අද අපි බලන්නේ කොමඩි ෆනි සයිෆයි මූවී එකක් ගැන. මේ ෆිල්ම් එකේ නම අයිඩියා ක්‍රසි 2006 රිලීස් වුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එකට යන්න කලින් අපි තාම සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඒ වගේම LK Voice 2 channel එකත් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගන්න. හරි, වැඩි කතා නොකර අපි ෆිල්ම් එකට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම කෙනෙක් ප්‍රොජෙක්ටරේ ෆොටෝ එකක් දාලා කතා කරනවා. මේ බලන්න, මෙන්න මෙයාව තියලා තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණය තමයි Human Hibernation Project එක. මේ ෆොටෝ එකින් එක නතම අපේ හීරෝ, එයාගේ නම ජෝ. ඇයි මේ මං ජෝව තෝරගන්නේ? ඇයිද කිව්වොත්, මට ලොකුවට මොලයක් නැහැ. මෙයා සාමාන්‍ය මිනිහෙක්. ඒ වගේම මෙයාට කවුරුවත්ම නැහැ. මොන හරි වුණොත් අහන්න බලන්න කවුරුවත්ම නැහැ. ඒ වගේම තව ලේඩි කෙනෙක්ව පෙන්නලා කියනවා. එයාත් ඒ වගේමයි. ඒක නිසා එයාවත් තෝරගත්තා. මේ දෙන්නා තමයි ප්‍රොජෙක්ට් එකට දාන්න කියලා කියනවා. එහෙම මේ දෙන්නා පෙන්නනවා අපේ හීරෝ. ඒ ලේඩි කෙනා රීටා. අපේ හීරෝ එයාගෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. ආ, ඔයා ආටිස්ට් කෙනෙක් නේද? ගොඩක් ක්වෙන්ටින්ස් එහෙමත් අඳිනවනේ. ඒකට රීටා, ඔව් ඔව්. එහෙම කියලා නිකන් ඕනෝට එපාට වගේ කියනවා. එහෙමම දෙන්නා හයිබර්නේෂන් චේම්බර්කට යවනවා. දැන් රීටා එකපාරට මේක ඇතුළ නැගිටිනවා මට යන්න බෑ කියලා. එතකොට හීරෝ කියනවා, ගණන් ගන්න එපා. ඒ කට්ටිය කියන දේ කරමු. තව අවුරුද්දයිනේ. අවුරුද්දකින් අපි එලීට් එනවා. අපිට ගොඩක් සල්ලි ලැබෙනවා. ඒකෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන්. එහෙම කියද්දි රීටාත් ඒක අහලා ආයෙත් නිදා ගන්නවා. මේක টপ සීක්‍රට් ප්‍රොජෙක්ට් එකක්. මේක එළිය කාටවත්ම දන්නේ නැහැ. මේක මෙහි ඉන්න කට්ටිය විතරක් රහසින්ම මේන්ටේන් කරන ප්‍රොජෙක්ට් එකක්. ඒක නිසාම රහසිගතව හැමෝටම දැනෙන්නේ නැතුව ඉඳ තියාගන්නවා. ඒ වගේම මේ ඔපරේෂන් එකේ හෙඩ් ජෙනරල් ඉන්නවනේ. එයා ගොඩක් වැරදි කරලා තිනවා. ඒක නිසා එයාව ඇරෙස්ට් කරනවා. ඒක නිසාම එතනින් පස්සේ මිලිටරි බේස් එකක් තියාගන්න හොඳ නැහැ කියලා ඒක ඩෝසර් ගෙනල්ලා කඩලා දානවා. එහෙම මේක කුණු දාන තැනක් වෙනවා. මේක නිසාම මේ කට්ටියට අවුරුද්දකින් එලියට එන්න බැරි වෙනවා. මෙයාලා එහෙම කුණු ගොඩත් එක්කම වැහිලා යනවා. දැන් අවුරුදු ගාණක් එහෙමම යනවා. එහෙම අවුරුද්ද යන්න යන්න මිනිසුන්ගේ බුද්ධි මට්ටම එන්න එන්න පහළට එනවා. IQ එක හොඳටම අඩු වෙනවා. සයන්ටිස්ට්ලා පවා ගොඩක් මෝඩයි. එහෙම අවුරුදු 500කට පස්සේ 2505 IQ එක හොඳටම අඩුයි. ලොකු කුණු කන්දක් පෙන්නනවා. ඒ කුණු කන්ද උඩටම ගිහින් කුණු ලොරියකින් කුණු හලනවා. ඒත් එක්කම ඒ කුණු කන්ද බැලන්ස් නැති වෙලා කුණු කන්ද කඩන් වැටෙනවා. එහෙම මේ කුණු කිරි ගත්ත එක හිරගේ චේම්බර් එකක් ගලාගෙන ඇවිල්ලා ඒ හැරි දින ගෙදරක ජනේලෙ කඩාගෙන එනවා. ඒ වෙලේ ගෙදර ගායිතිකාරයට ගානක්වත් නැහැ. පොප්කෝන් කකා ටීවී බලනවා. ඔව්, මාව ඩිස්ටර්බ් කරන්න එපා. මේක තමයි මගේ ෆේවරිට්ම ෂෝ එක. එහෙම කියලා පිටිපස්සෙවත් හැරෙන්නේ නැතුව ටීවී බලනවා. ඒ ෂෝ එක මොකද්ද කිව්වොත්, ඒ ෂෝ එකේ ඉන්න කෙනාට හැම වෙලේම පොයින්ට් එකටමයි වදින්නේ. ඒක තමයි ඒ ෂෝ එකම. දැන් එයා බැල්කනියක හිටගෙන ඉද්දි කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා පොයින්ට් එකට ගහනවා. එයා එහෙම උඩින් ගිහින් කරන් කම්බියක වැදිලා ආයෙ උඩට ගිහින් වැටක් මැද ලෑන්ඩ් කරනවා. එතනින් බහැලෙමු කියලා බැලුවත් ඒ ගෙදර ඉන්න බල්ලා ඇවිත් පොරගේ පොයින්ට් එකම හපනවා. එයා එහෙම මේකෙන් බේරලා බිමට පනින්දි එහා පැත්තේ ලී කැලේ පොයින්ට් එකට වදිනවා. එයා එතනින් ආවෙ විතරයි ලොකුම ලොකු බෝලයක් ඇවිත් ආයෙත් වදිනවා. ඉතින් මේක තමයි ෂෝ එක. මේ කොල්ලගේ එක ෆේවරිට් ෂෝ එකලු. එයා ඒක ආසාවෙන් බලනවා. මේ වෙලාවේ හීරෝ දැන් තමයි චේම්බර් එක ඔන් වෙලා හීරෝ එකෙන් නැගිටින්නේ. මං කොහෙද ඉන්නේ? කටවා ගන්නද? මගේ ෆේවරිට් ෂෝ එක බලනවනේ. එහෙම අහද්දිත් නෑ මං කොහෙද ඉන්නේ කියලාවත් කියනවද? දැන් ඒකෝලට හොඳටම කේන්ති. මේ පැත්ත පලාත ආයෙන්න එපා. එහෙම කියලා හීරෝ වලට ජනේලෙන් ගිලීටි විසික් කරනවා. හීරෝ දැන් නැගිටලා බලනවා. බලද්දී තැන වෙනස්ම වෙනස්. හීරෝ මිට කලින් මෙහෙම තැනක් දැකලවත් නෑ වගේ. ඒත් හීරෝට හිතා ගන්න බෑ. අවුරුද්දකින් මෙච්චර ලොකු වෙනසක්. එහෙමම ජෝගියෙන් එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න යද්දි එයා කතා කරන ඉංග්‍රීසි මෙයාලට තේරෙන්නේ නැහැ. ඇයිද කිව්වොත් මෙච්චර අවුරුදු ගාණක් ගියාට පස්සේ මෙයාලට ඉංග්‍රීසි තමතක වෙලා මෙයාලා කතා කරන ඉංග්‍රීසි වෙනස්. ඒක නිසා එතන ඉන්න කට්ටිය මෙයාව එලවනවා. එහෙමම ජෝ එයාගේ ඇඟපත රිදෙනවා කියලා හොස්පිටල් එකට යනවා. හීරෝ ඒක ඇතුළේ ගිහින් බලද්දි ඒක ඇතුළේ කාසි දාලා සෙල්ලම් කරන මැෂිනුත් තියෙනවා. ඒ වගේම එතන ඉන්න රිසෙප්ෂන්ට ගිහලා එයාගේ ප්‍රශ්න කියනවා. එයාට මොකුත්ම තේරෙන්නේ නැහැ. එයා එහෙම මෙතන තියෙන ස්විච් එකක් ඔබන්න යනවා. එයාට ඒකවත් ඔබා ගන්න තේරෙන්නේ නැහැ. එහෙම මොකුත් දන්නේ නැහැ කියන ස්විච් එක ඔබන්න හීරෝට ඩොක්ටර් කෙනෙක් කතා කරනවා කියලා කියනවා. එහෙමම හීරෝ ගිහින් ටැප් එකේ වතුර බොන්න යනවා. ඒක ඇතුළෙන් වතුර එන්නේ නැහැ. ඒ වෙනකොට ජූස් එනවා. ඒව එනර්ජි ඩ්‍රින්ක්ලු. එහෙමම හීරෝ එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා. මේ බලන්නකෝ. මේක කොළපාට දෙයක් එන්නේ. මට වතුර ටිකක් ගන්න පුළුවන්ද? වතුර? ඔයා කියන්නේ ටොයිලට් යද්දී පාවිච්චි කරන එකද? ඔව්. ඒක තියලවා මොනා කරන්න. ඒක බොනවා. බොනවා? මොකක්? වතුර බොනවා? එහෙම කියලා බක බක ගා හිනා වෙලා එතන යනවා. මෙයාලා වතුර පාවිච්චි කරන්නේ ටොයිලට් එකේ හොදන්න විතරයි. බොන්න පාවිච්චි කරන්නේ මේ එනර්ජි ඩ්‍රින්ක්. මෙයාලා දන්නා වතුර බොනවා කියලාවත්. එහෙමම ඩොක්ටර් හම්බෙන්න කලින් කෙනෙක්ව හම්බෙන්න යනවා. එයාට මොනා කරන්න ඕනි කියලාවත් දන්නේ නැහැ. එයා මැෂින් එකේ මොනවාද වයර් තුනක් අල්ලගෙන ඒ ලෙඩට එකක් කටේ එකක් කනේ
එකක් පස්ස පැත්තේ ගහගන්න කියනවා. එහෙමම හීරෝත් ඒක කරන්න. ඒක අරන් ඩොක්ටර්ට පැටලෙනවා. පැටලිලා හීරෝ පස්ස පැත්තේ ගහපු එක ආයෙත් කටේ ගහගන්න කියනවා. දැන් හීරෝට කරන්න දෙයක්වත් නැහැ. එහෙමමයිත් එනර්ජි ඩ්‍රින්ක් එකෙන් කට හොද ගන්නවා. එහෙමම ඩොක්ටර් හම් වෙන්න යනවා. එතන තියෙන මැගසින් එක බලද්දී දැන් තමයි දකින්නේ හීරෝ. එයා දැන් ඉන්නේ 2505 කියලා. එහෙම මෙතන ඩොක්ටර්ත් එනවා. ඩොක්ටර් සිගරට් එකක් කටේ ගහගෙන නිකන් කොල්ලෙක් වගේ. දැන් හීරෝ ඩොක්ටර්ට ප්‍රශ්න කියද්දී ඩොක්ටර්ට මොකුත් තේරෙන්නේ නැහැ. එහෙමම හීරෝ ගිහින් එළියේ ජනේලය අරලා බලනවා. දැන් තමයි හීරෝ එළියේ දකින්නේ. එළියේ බිල්ඩින් එහෙම කුඩු වෙලා. ඒ කියන්නේ එක බිල්ඩිමක් උඩ එක බිල්ඩිමක් හේත්තු වෙලා එක බිල්ඩිමක් වැටෙන්න හොඳ නැහැ කියලා ලනු වලින් ගැට ගහලා ඒ තරමට මෝඩ මිනිස්සු. ඒත් එක්කම ඩොක්ටර් හීරෝ බල්ලා කියනවා කොයාගේ ස්කෑන් ටැටු එක ඒක නෑනේ. ඒ කියන්නේ ඔයා ගොඩක් ඩේන්ජර්ස් කෙනෙක්. එහෙම කියලා එලාම එකක් ගහලා බය කෑ ගහනවා. හීරෝට මොකුත් තේරෙන්නේ නැහැ. එයා එහෙම බිලත් ගෙවන්න නැතුව එතනින් දුවල එනවා. එහෙමම හීරෝ ඒ හැමතැනම කැරකිලා බලනවා. දැන් හීරෝට බඩගිනි වගේ ඒ හැරි මැෂින් එකක් තියෙනවා. ඒ කටි අර ස්කෑන් කරන්නේ. ඒකෙන් තමයි සල්ලි ගෙවන්නේ. ඉතින් ස්කෑන් කරලා බලද්දි සල්ලි නැත්තම් ඒ කටියට කෑමක් නැහැ. දැන් හීරෝත් ගිහින් එහෙම මත දාලා කෑම ගන්න බලද්දි එතනට පොලිසිය ඇවිල්ලා හීරෝ පොලිසියෙන් අල්ල ගන්නවා. හීරෝ තේරුම් ගන්න ට්‍රයි කරනවා මෙහෙම තමයි මිලිටරි ප්‍රොජෙක්ට් එක. මං අවුරුදු 500ක් හයිබර්නේෂන් එකේ හිටියා කියලා. ඒත් මෙයාලා විශ්වාස කරන්නෙම නැහැ. එහෙමම කූඩු දාගෙන උසාවියටත් අරන් යනවා. උසාවියේ ඉන්න ජජ් හැමෝටම වඩා මෝඩයෙක්ද කොහෙද? එයා හේතුවක් නැතුව කතා කර කර ඉන්නවා. එහෙමම ජෝත් වෙනවා. ජෝට ලෝයර් කෙනෙක් නැහනේ. ඒක නිසා උසාවියේම ලෝයර් කෙනෙක්ට අපොයින්ට් කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ජෝ චේම්බර් එකත් කඩාගෙන ඉඳි ටීවී බලන් හිටියේ. එයාගේ නම ෆ්‍රිටෝ. ෆ්‍රිටෝ තමයි ජෝගේ ලෝයර්. එහෙම මෙයා පැත්තේ ඉන්න ලෝයර් කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා "Your Honor, මේ බලන්න මේ ඉන්න කෙනා මෙයා හොස්පිටල් එකට ගිහින් සල්ලි දෙන්න නැතුවත් පැනලා ගියා. ඒ වගේම ස්කෑන් උත් කරලා නැහැ. ඒක නිසා මට ස්කෑන් කරලා මෙයා හිරේ දාන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා." ඒත් එක්කම "Objection, my lord." එහෙම කියලා ෆ්‍රිටෝ කතා කරන්න පටන් ගන්නවා. "මෙයා කිව්වනේ හොස්පිටල් එකට ගිහින් සල්ලි දුන්නා කියලා. ඊට කලින් Your Honor මෙයා මගේ ගෙදර කැඩුවා. ඒක නිසා මට තමයි එකටම සල්ලි දෙන්න ඕනි. ඊට පස්සේ තමයි හොස්පිටල් එකට ගෙවන්න ඕනි." එහෙම කියලා කියනවා. මේ වෙලාවේ හීරෝ ඔබ මගේ ලෝයර්ද නැත්නම් වෙන කාගේ හැරිද? එහෙම කියලා අහනවා. ඒත් ගාණක්වත් නැහැ. දැන් ජෝ නැගිටලා කතා කරනවා. ඒත් කවුරුත් අහන පාටක් නැහැ. ජෝ කියන දේ කාටවත් හරියට තේරෙන්නෙත් නැහැ. ඒක නිසා ජජුත් මෙයා චූදිතයා කියලා හීරෝ හිරේ දානවා. මේ වෙලාවේ රීටච් චේම්බර් එකෙන් නැගිටලා එයා එතනින් යද්දී දැන් තියෙන සල්ලි බලනවා. ඒක බලද්දී ඩොලර් මිලියනක සල්ලි කොලයක් තියෙනවා. ඒ වගේම ඒක ප්‍රෙසිඩන්ට් ඉන්න කෙනාගේ මූණ බලද්දී එයා රෙස්ලින් ගහන පොරක් වගේ. එහෙමම හීරෝ පෙන්නනවා. හීරෝ හිරේ යවන්න කලින් එයා රිස්කෑනර් එක ගහන්න ඕනේ. ඒ මැෂින් එකට ගිහින් දානවා. ඒ මැෂින් එකත් අහනවා ඔයාගේ නම් මොකද්ද කියලා. හීරෝට හරියට මතක නැහැ. ඒ නිසාම නොට් ෂුවර් ගානවා. එතකොට ඒ මැෂින් එක එයාගේ නම නොට් ෂුවර් කියලා කන්ෆර්ම් කරලා ඒ ටැටූ එක ගහලා දානවා. එහෙමම හීරෝ තැනකට අරන් යනවා. ඒක තමයි IQ ටෙස්ට් එක ටෙස්ට් කරන්නේ. ඒ කියන්නේ හිරේට යවන්න කලින් හිරෝගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරනවා. ඒකට ප්‍රශ්නයක් අහනවා. ඒකට මේ වෙනකන් කවුරුවත්ම උත්තර දීලා නැල්ලු. අපිත් බලමු මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔයාලඟ ලීටර් දෙකේ බාල්දියක් තියෙනවා. තව ලීටර් පහේ බාල්දියක් තියෙනවා. දැන් ඔයාලඟ බාල්දි කීයක් තියෙනවද? එහෙම ආද්දි හිරෝ ගත්ත කටනම දෙකයි ගානවා. ඒත් මේ කටින් කාටවත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. එච්චර අමාරුයිලු. එහෙමම ළඟපාත ඉන්න කට්ටිය බලනවා. ඒ කට්ටිය බලද්දි හිරෝ දැනගන්නවා. මෙයාලා හැමම ගොන් මැට්ටෝ කියලා. මෙයාලා ඇත්තටම මෝඩ නැත්තම් මෝඩයි වගේ රඟපානවද කියලා හීරෝට හිතා ගන්න බෑ. ඒ තරමට මෝඩයි. දැන් එහෙමම හීරෝ හිරගෙද තරන් යනවා. හීරෝ දැනගන්නවා මේ ඔක්කොම මෝඩයිනේ. ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම රවට්ටන්න පුළුවන් කියලා එතන ඉන්න කෙනෙක්ට කියනවා. "මේ අහන්න මම මේ ජේල් එකෙන් දැන් නිදහස් වෙන්න ඕනි. මගේ වෙලාව හරි." එහෙම කියද්දී අහන්න බලන්නේ මොකුත් නැහැ. එයාගේ අගුල් දෙක ගලවලා අර එකකින් මැෂින් එක චෙක් කරගන්න කියනවා. ඒත් මැෂින් එක දාලා තියෙනවා එයාගේ නම නොට් ෂුවර්. එයා තාම හිරගෙදර ඉන්න ඕනි කියලා. වාටික කර ෆයිල් ටික චෙක් කරලා බලන්න ගියද්දී එයා චෙක් කරනවා. හිරෝ ඒ ගැප් එක පාවිච්චි කරලා එතනින් පැනලා යනවා. පැනලා යද්දී එළාම ඔන්නලා තුවක්කුත් වෙන්න වෙනවා. ඒ තුවක්කු ඔහේ කරක කරක වෙඩි තියෙනවා. අනිත් තුවක්කුවේ මේ තුවක්කුවට වෙඩි තියලා අනිත් තුවක්කුව කුඩු කරලා දානවා. එමම හිරෝ හිරගෙදරින් බේරලා අර ෆ්‍රිටෝ කියන ලෝයර්ලා ගෙදරට එනවා. "එයි උඹ හිරගෙදරනේ ඉන්න ඕනි. මේ කොහොමද ආවේ? ඉක්මනට එළියට යන්න." එහෙම කියද්දී හිරෝ කියනවා "මේ බලන්න ඔයා හින්දා තමයි මම හිරගෙදරටත් ගියේ. ඔයා මගේ ලෝයර්. ඒක නිසා මට උදව් කරන්න. මේ අහන්න මං අවුරුදු 500ක් ක්‍රයෝ ස්ලිප් එකේ ඉඳලා ඇවිල්ලා තින්නේ. මං දැන් ටයිම් ට්‍රැවල් කරලා පාස්ට් එකට යන්න ඕනි. ඔයාලා ටයිම් මැෂින් එකක් තියෙන තැනක් දන්නවද?" "ටයිම් මැෂින් එකක්ද? ආ මං දන්නවනේ. එහෙනම් මාව ඉක්මනට මෙහෙට එක්කන් යන්න. මේ අහන්න මං ආයෙත් අතීතෙට ගිහින් ඔයාට කියලා බැංක් account එකක් ඕපන් කරලා ගොඩක් සල්ලි දාන්නම්. එතකොට ඒකේ පොලිය වැඩි වෙලා ඔයාගේ වයසෙද්දී ඒකේ ගොඩක් සල්ලි තියෙයි." "ආ එහෙමද? මං ගොඩක් ආසයි සල්ලි වලට. එහෙනම් එහෙම කරමු."
එතකොට මේ හරියට පොලිසියෙන් එන සද්ද ඇහෙනවා. ඉක්මනටම ගෙදර කැඩුණු තැනින් එළියට යනවා. එහෙම මෙයාලා කාර් එක යද්දි එතන රීටා ඉන්නව දකින්නවා. රීටාවත් ඉක්මනටම කාර් එකේ නැග්ගගෙන මෙයාලා යන ගමන් ඉද්දි වැරදිලා කාර් එකේ තියෙන ස්කෑනර් එකෙන් හිරෝගේ අත ස්කෑන් වෙනවා. ඒක නිසා හිරෝ ඉන්න තැන පොලිසිය දැනගන්නවා. ඉක්මනටම කාර් එකෙන් බහලා මෙයාලා පයින් යනවා. එතකොට මේ හරියට එන පොලිසිය කාර් එකට වෙඩි තියලා කුඩු පට්ටම් කරලා දානවා. එහෙම මෙයාලා විතරින් බේලා නගරයකට යනවා. ඒ නගරේ ඇවිදගෙන යද්දි රීට කියනවා මම බාත්รูම් එකට ගිහින් එන්නම් කියලා. එතනින් යනවා. ඒත් එක්කම හිර ගතේ තිබි ස්කැනර් එක ආයෙත් ස්කෑන් වෙනවා. එහෙම මික්මට මෙතන තියෙන කෝච්චිය නැගලා යන්න හදද්දි ජෝ කියනවා නෑ නෑ රීටත් එක්කන් යන්. රීට එක්කන් ගියා නම් දෙන්නටම පාස්ට් එක යන්න පුළුවන්. එහෙම නැත්නම් රීට මෙහෙ ඉඳි එහෙම කියලා කතා කරගෙන ඉද්දිම කෝච්චිය එතනින් යනවා. ඒත් එක්කන් පොලිසියෙන් ඇවිල්ලා හිරව කොටු කරගන්නවා. හිරව අල්ල ගන්නවා. එහෙමම පොලිසියෙන් ජෝව අත්තරංගොඩ අරන් හිරේ ගෙදර අරන් යයි කියලා බැලුවොත් නෑ කෙලිම වයිට් හවුස් එකට අරන් යනවා. ඇයිද කිව්වොත් මේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම කෙනා එයාලු. හිරෝ අහනවා ඒත් කොහමද ඔයා එහෙම කියන්නේ කියලා. කවුද ඒක කිව්වේ කියලා. එතකොට තමයි මෙයාලා කියන්නේ අර ප්‍රශ්නයක් ඇහැවේ බාල්දි ප්‍රශ්නයක්. අන්න ඒකට හරියටම උත්තරේ දුන්නේ මෙයා විතරයිලු. ඊට කලින් කවුරුවත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැල්ලු. එහෙම මෙතන ඉන්න ඇමතිවරු දිහා බලනවා. ඒ වගේම අධ්‍යාපන ඇමති. අධ්‍යාපන ඇමතිරුවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැල්ලු. ඒත් එක්ක මෙතන ජනාධිපතියනවා. ජනාධිපති තමයි පස්වතාවක් රෙස්ලින් සුරතාවේ දිනපු කෙනා. එහෙම ප්‍රෙසිඩන්ට් ඇවිත් හිරග ඔළුව අල්ලලා හරව හරව බලලා මෙයා දෝයා කියව බුද්ධිමත්ම කෙනා. එහෙම හිරෝ දෙයා හොඳට බලලා දැන් ජනාධිපති ජාති අමතන්න යන්නේ. එහෙම යද්දිත් අර ලෙසින් වල පටන් ගන්නකොට එන්ට්‍රන්ස් එක දෙන්නේ WWE චැම්පියන් ගාලා නම එහෙම කියලා. අන්න ඒ වගේ තමයි මෙයාත් එතනට එන්නේ. එහෙම වෙයිලා කතා කරන්න පටන් ගන්නවා. ඔයාලා හැමෝම මාත් එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා දන්නවා. ඇයිදකොත් අපේ රට දියුණු කරන්න බැරි වුණානේ. ඒත් මේ සැරේ මට ලොකු අයිඩියාවක් තියෙනවා. එහෙම ගියද එතන ඉන්න කෙනෙක් කෑ ගහනවා. ගියේ පාරත් මේකමයි කිව්වේ. ඔයා අපි රවට්ටනවා කියලා. ඒත් එක්කම උඹට මොන හයියක්ද මට විරුද්ධව කෑ ගහන්න කියලා එතන තිබ්බ තුවක්කුවක් කරා ආසුරට වෙඩි තියලා හැමෝම බය කරනවා. කටවා ගන්න මං කියන දේ අහන්න. අර ට්‍රීවි එකේ පේන මිනිහා දන්නවනේ. එයාගේ නම නම් හරියටම දන්නේ නැහැ. ඒ වුණාට එයා තමයි දැන්ට ඉන්න බුද්ධිමත්ම මිනිසා. ඒක නිසා අපේ ප්‍රශ්න සේරම එයා හරිගස්සයි. ඒ වගේම එයා රට දියුණු කරයි. එහෙම කියලා හැමෝටම කියනවා. දැන් හීරවත් ප්‍රෙසිඩන්ට්ගේ සෙක්‍රටරි කෙනෙක් කරනවා. එහෙමම ගිහින් හැමෝම මීටින් එකක් දානවා. දැන් හීරෝගෙන් තමයි හැමෝම අහන්නේ රට දියුණු කරන්නේ කොහොමද කියලා. එහෙම කියද්දි හීරෝටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොකද හීරෝ ඒ කාලේ මැට්ටානේ. දැන් හීරෝත් කල්පනා කරනවා. එහෙමම ගිහින් ෆ්‍රිටෝ මුණ ගහනවා. ෆ්‍රිටෝගෙන් අහනවා ඔයාලා ටයිම් මැෂින් එක ගැන කිව්වනේ. ඒක කොහෙද තියෙන්නේ කියලා මතකද? දැන් එයාත් මන් දන්නවා කියලා තන කියන්න පටන් ගන්නවා. අර අතන ගහක් තිබ්බා. ගහ ගාව ගෙයක් තිබ්බා. ඒ වගේ ඇඩ්‍රස් එක කියද්දි නෑ 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 මෙහෙම හරියන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් මට මැප් එකක් ඇඳලා ගේන්න. හරි හරි අනිවාර්යෙන් මැප් එකක්නේ. ලේසි වැඩක්. එහෙම කියලා ෆ්‍රිටෝ එතන යනවා. එහෙමම හැමෝගේම ඉස්සරහා කියනවා රටක් දියුණු වෙන්න ඕන නම් කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න ඕනේ. ඒත් මේ පේන තෙක්මානක එක ගහක් එක පැලයක්වත් නැහැ. එහෙම කියලා ඔක්කොම තැනකට එක්කන් යනවා. හීරෝ එතනට ගිහිල්ලා ෆ්‍රිටෝ විතරක් තනියෙන් ගෙනලා අහනවා මම මැප් එකක් අඳින්න කිව්වනේ. කොයි ගැන්දද? ඔව් ඔව් බොස් මේ තියෙන්නේ. මේ පැත්තෙන් ගියා නම් අනිවාර්යෙන් එහෙට ගාන්න යන්න පුළුවන්. එහෙම කියලා එයාට දෙනවා. හීරෝත් ඒක අරගන්නවා. ඒත් එකෙන් පොලිසියට කියලා රීටවත් එතනට අල්ලගෙන එන්න කියලා. එයාලා රීටවත් අල්ලගෙන ඇවිල්ලා හරි ඔක්කොම අහගන්න මම හිටියෙ මේ කුචිකර්මය කොහොම නගා සිටවන්නේ කියලා සාකච්ඡා කරන්න තැනකට යනවා. ඔයගොල්ලෝ අපේ පස්සෙන් එන්න බෑ මෙතනට වෙලා ඉන්න කියලා. හීරෝ රීටව එක්ක ඒ හරින් ඈතට යනවා. දැන් දෙන්නම ගිහින් හීරෝ මැප් එක අරන් බලනවා. බලද්දි ඊතලෙන් ඔයා මෙතන ඉන්නේ. ඔයා මෙතනින් මෙතනට ගියොත් ටයිම් මැෂින් එක ලැබෙයි කියලා නිකන් පොඩි ළමයි අඳින වගේ ඇඳලා තියලා. දැන් තමයි හීරෝටත් තේරෙන්නේ මේ හැමෝම ගොම් මැට්ටෝනේ. ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. එහෙමම කුෂිකර්මය හරි නගා සිටවමු කියලා එතනට ගිහින් පැලවලට වතුර දාන්න කියා දෙනවා. මේ කටේ හැමෝම වතුර වල මොනා තියෙන්නේ කියලාවත් දන්නේ නැහැනේ. ඉතින් වතුර දාන්න ඕනේ කියලා දන්නේ නැහැ. මෙහෙලා මෙච්චර කල් දාගෙන ඉඳලා තියෙන්නේ අර එනර්ජි ඩ්‍රින්ක් එක. ඒ එනර්ජි ඩ්‍රින්ක් එක කොහොමත් පැල පැල වෙන්නේ නැහැනේ. දැන් ඒ අයිඩියා එක දෙන්න. හැමෝම වතුර දාලා පැල හිටවන්න යනවා. මේක නිසාම එනර්ජි ඩ්‍රින්ක් නිෂ්පාදන කම්පැනි වැඩ කරන කට්ටියට වැඩක් නැති වෙනවා. ඒක නිසා වයිට් හවුස් එක ඉස්සරහා ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා. ඒත් එක්කම අපේ හීරෝ තැරස් කරනවා. ඇයිද කිව්වොත් වතුර දාලත් පැලවෙන්නේ නැල්ලු. හීරෝ මෙයාලට තේරුම් කරනවා වතුර දාලා ටිකක් දවස් යන්න ඕනි. එතකොට තමයි පැලවෙන්නේ කියලා. ඒත් මේ කට්ටිය අහන පාටක් නැහැ. කොහේ තේරුම් ගන්නෙ? මොලයක් කියලා දෙයක් තිබ්බොත්නේ තේරුම් ගන්න. හීරෝ අල්ලලා හිරගේ දට දානවා. දැන් රීටත් හීරෝ මීට් වෙන්න එනවා. එතකොට හීරෝ කියනවා මේ බලන්න රීටා ඔය ආටිස්ට් කෙනෙක්නේ. ඔයා හොඳට චිත්තත් අඳින්න පුළුවන්නේ. ඒක නිසා ඔයාගේ හැකියාව පාවිච්චි කරලා මොනා හරි කරලා ජීවත් වෙන්න බලන්න. හිරගෙදර ඉද්දිත් අපේ හීරෝගේ කකුල චේන් එක ගැට ගහලා ලොකු ගලක බැඳලා තියලා ඒත් එක්කම ලොකු ෂෝ එකක් පටන් ගන්නවා.
මොන්ස්ටර් ට්‍රක් කියලා. ඒක පටන් ගන්න කලින් ජාතික ගීය කියනවා ඒක කියන්න එන්නේ. අර එකටම ෆ්‍රීටෝගේ ෂෝ එකේ බැලුවේ හැම වෙලෙම පොයින්ට් එකට වදින කෙනෙක්. අන්න එයා තමයි මේ නැෂනල් ඇන්තම් එක කියන්න එන්නේ. එයා ඇවිල්ලා ගායනා කරද්දී පිටිපස්සෙන් කට්ටියක් ඇවිල්ලා ආයෙත් එයාගේ පොයින්ට් එකටම ගහනවා. එහෙමම හීරෝවත් මේ ෂෝ එකට එක්කන් එනවා. හීරෝත් එක්ක සටන් වදින්න ලොකුම ලොකු මොන්ස්ටර් ට්‍රක් එකක් එනවා. ඒත් හීරෝට දෙන්නේ පුංචිම පුංචි වාහනයක්. කමන්න නැහැ කියලා හීරෝත් නගිද්දී ඒකේ දොර වහන්න බෑ. එතකොට හීරෝ කකුල චේන් එකෙන් ලොකු ගලක් ගැට ගහලානේ තියෙන්නේ. ඒත් එයාලා චේන් එක ගලවන්න හැ ඒ වෙනුවට කාර් එක පිටිපස්සේ ලොකු ගල තියලා මෙයාට යන්න කියනවා. මේ හැමදාම රීටායි ෆිටෝ ටීවී එකේ බලන් ඉන්නවා. එතකොට රීටා නිකන් එළියේ බලද්දි ඒ හැරි පැලයක් ඇවිල්ලා තියෙනවා දකින්නවා. දැන් රීටා කල්පනා කරනවා මේක හැම කෙනෙක්ටම කියන්න ඕනි කියලා. දැන් ෆ්‍රීටෝගෙන් අහනවා අර ෂූ එකේ තියෙන තැනට යන්න දන්නවද කියලා. ෆ්‍රීටෝ තව කියන්න දෙන්නම කාර් එකේ යනවා. එහෙම යන ගමන් ඉද්දිත් ඒකට වතුර පාවිච්චි කරම හැම තැනම පැල ඇවිල්ලා තියෙනවා දකින්නවා. එහෙම මේ ටිකත් බලාගෙන ෂූ එකේ තියෙන තැනට යනවා. ගිහින් මේ දේවල් සේරම ප්‍රෙසිඩන්ට් එක කියන්න ට්‍රයි කරනවා. ඒත් ප්‍රෙසිඩන්ට් අහන පාටක් නැහැ. එයා ෂෝ එක එන්ජොයි කරනවා. දැන් ජෝව පෙන්නනවා ලොකු මොන්ස්ටර් ට්‍රක් දෙකක් ජෝව විනාශ කරන්න එනවා. ඒත් එක්කම ජෝව වෙට්ටුවක් කපන්න ඒ මොන්ස්ටර් ට්‍රක් දෙක එකට වැදිලා ඒ වාහන දෙක කුඩු වෙලා යනවා. දැන් හීරෝ හිතනවා අප්පා ඇති යාන්තම් මේ කට්ටියෙන් බේරලා දැන් දිනුම් කියලා. ඒත් එක්කම ඒ වාහන ඇතුළෙන් කෙනෙක් එනවා. එයා ෆයර් ගන් එකක් තියලා හැමෝම පුච්චලා දානවා. දැන් රීට බලනවා මෙම හිටිය තරියන්න මොනහරි කරන්න ඕනේ නැත්නම් හීරෝ මැරෙයි කියලා. එදින කැමරාමෑන් කෙනෙක්ව හයර් කරලා ෆ්‍රීටෝට ගිහින් අර පැල තියෙන තැන වීඩියෝ කරගෙන එන්න කියලා කියනවා. ඒකට මෙයාලත් යනවා. ඒත් මෙයාලට මතකයි යාලා මොනාට ආවේ කියලාවත්. ෆ්‍රීටෝ අහනවා අපි මොනාට දාවේ? කැමරාමෑන් මට මතක නැහැ. හරි මං කැමරා ඔපරේට් කරන්නේ. ඒත් ඔයාට මතක තියෙන්න ඕනේ මෝඩ මූසලයා. එහෙම කියද්දී ෆ්‍රීටෝට ගොඩක් තරහ යනවා. ෆ්‍රීටෝ කැමරාමෑන්ට එකක් දෙනවා. එතකොටම කැමරාව ගිහින් අර පැලේ ළඟට වැටෙනවා. ඒක පළයක් රෙකෝඩ් වෙනවා. රීට දැන් තමයි වෙලා කියලා ඒ කැමරාවෙන් රෙකෝඩ් වෙන එක ටීවී එකේ පෙන්නනවා. මේක එතන ඉන්න හැමෝම දකිනවා. ඒ හීරෝ ෆයර්මෑන් මරන්න හදනවා. ඒත් එකම ප්‍රෙසිඩන්ට් එතෙන්ට ඇවිත් හීරෝ බේර ගන්නවා. දැන් ෆ්‍රීටෝ පැර මතක් වෙනවා ඇයි අපි මෙතෙන්ට ආවේ කියලා. එයා එහෙමම හැමදේම වීඩියෝ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා හීරෝට ස්තුති කරනවා. ඒ වගේම බලන් හිටපු අනිත් හැමෝමත් හීරෝට ස්තුති කරනවා. එහෙම මේ සතුටට වයිට් හවුස් එකේ හැමෝටම පාටියක් දෙනවා. එවලේ හීරෝ රීටට කියනවා අපි ටයිම් මැෂින් එකේ පාවිච්චි කරලා අපි අතීතයට යමු. ෆ්‍රීටෝ දන්නවා ඒක තියෙන තැන. එහෙම කියද්දි රීට ඒකට කැමති වෙන්නේ නැහැ. එයා මෙහෙම ඉන්න කැමතිලු. මෙහෙ තනිකර අමු මැට්ටෝනේ ඉන්නේ. එයාලත් එක්කින ගොඩක් ආසයිලු. එහෙමම හීරෝ ප්‍රෙසිඩන්ට්ව ගිහින් මුණ ගැහෙනවා. හීරෝ මෙහෙන් යනවා කියලා කියද්දි ප්‍රෙසිඩන්ට් කියනවා නෑ නෑ මං ඔයාට වයිස් ප්‍රෙසිඩන්ට් කම දෙනවා. ඔයා මෙහෙම ඉන්න. ඒ වගේම අනිත් හැමෝමත් ඒක කියද්දි හීරෝත් කැමති වෙනවා එහෙම ඉන්න. හරි හරි මං මෙහෙම ඉන්නම්. ටයිම් මැෂින් එකේ එහෙම යන්න නැහැ. එහෙම කියද්දි ප්‍රෙසිඩන්ට් කියනවා මොකක් ටයිම් මැෂින් එකේද? ඒ කියන්නේ පොඩි ළමයිනේ. ඔයා කැමති නම් ගිහින් බලන්න. එහෙම කියද්දි තමයි ජෝ දැනගන්නේ මෙච්චර ලා ෆ්‍රීටෝ ටයිම් මැෂින් කිව්වේ කානිවලකේ පොඩි ළමයි සෙල්ලම් කරන රයිඩ් එකකට. හීරෝත් ඒකේ රයිඩ් එකක් යනවා. එහෙමම හීරෝ හිත හදාගෙන මෙහෙම නවතින්න ප්ලෑන් කරලා ජෝ එහෙම නැත්නම් හීරෝ ගොඩක් බුද්ධිමත්නේ. ඒක නිසාම ටික දවසකින් මේ ප්‍රෙසිඩන්ට් උත් වෙනවා. එහෙමම හීරෝ රීටව බැඳලා ජෝඩුවට ළමයි 3 දෙනෙකුත් ලැබෙනවා. ඒ 3 දෙනා ගොඩක් බුද්ධිමත්. ඒ වගේම ෆ්‍රීටෝ 5 දෙනෙක්ව බැඳ ගන්නවා. ඒ 5 දෙනාටම ළමයි 32ක් ලැබෙනවා. හැබැයි ඒ ඔක්කොම ෆ්‍රීටෝ වගේම අමු මැට්ටෝ. එයාලගේ වයිෆ්ලත් එච්චරයි. දැන් රීටා එයා චිත්‍ර අඳින්නේ කියලා කිව්වනේ. එයා දැන් චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍ර බලද්දි තමයි අපිත් දැනගන්නේ මෙයා මෙච්චරකල් පේන්ටර් කෙනෙක් කියලා. හැමෝම රවට්ටගෙන ඉඳලා තියෙනවා. ඒත් එක මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අපි තව හොඳ වීඩියෝකින් හම්බෙමු. Thank you.